අයිවන් පපුතේ අදත් අප දුවපුතාලත්ෙක උසස් පෙළ ජයුපද්ිති තාක්ෂණනවේදී විශෂ අයටතේ ජයුපදදිි තාක්ෂණවේදී දොස්සන ශ්‍රේණි අදාල දෙවන ඒ එකකේ දුවපති දෙවන ඒකයත්ත එක් අපේ ඔබ සඟ සාචා කරන්න බලාපොත්තු වෙන්නේ අද දවසි දුවයපපුතේ ජයුපද්ධ තාක්ෂණවේද උසස් පෙළ තාක්ෂණවේදය විෂේධරාවයටතේ ප්‍රධාන ශෂයක් වියට අපි සලකන ජයුපද්ධති තාක්ෂණනවේදේ ෂ දෙවන ඒකක දොස්සන සයිණ දෙවන එකක ඇත් එක් අපි අද ඔබ සමඟ කතිය අබති ඉතින්දුපති ජයුපද්ධති ආශිත පස දෙවන එකේ ජයුපද්ධති ආශිත පස එ අයටතේ දෙවනගේ පළවන කොටස්ස පාන්සු ලක්ෂණ පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්නේයන්නේ හොඳ දීුතියක්ක් බලමු අප ආරම්භ කරමුර් පාන්ස ලක්ෂණ හැඳින්න්නාසු ලක්ෂණන හැඳින්නීම පස පිළිබඳ හැඳිනීමක් දරුණ තියන්නේ ද අපි දන්නවා පස පෘතුවයේ මතුපිට පිහිලතින පස ගත්තාහම දරුවුණ සැටිමිටේ එක ැටිට එක තුනක දගේ පාන්ු විස්තරේ මතුපි පාසු ස්තේ මිට්‍ර තුනක් පොනුව එකක දරුණී විද ගනකම් මට්ටමටම මේ පස පිහිට ලතිනවා පෘතිවේ මතුිට පිහිට ලති ප්‍රතිී කබල ප්‍රතුවිය මතුපිට පිහිත් ලතිෙන ගොඩබිම ජීවන්ගේ පැවත්මට වැද ගත්තන විශේෂණ දරුවනි ශාකවල හා ශාක සහ සත්ව සංහතිී පැවත්ම රඳාපවතින මාධ්‍යතමයි දරුවුණේ පස අපිගෙනවා පස කියන්නේ පුනර ජනය කළ නොහැකි සම්පතක් එක පස්සෙන්ටිමීට්‍රියයක් නිර්මාණයවිඩ ජනනයවිඩ අවුරුදු දෙතුුන් සියයක්ක් නොත් ගතවෙන් ල ඉටන වැඩිකාලයක් නොත් ගත වෙනවා එක පස්සන්ටිමිට්‍රියයක් නිර්මාණය වන් අරුදු දෙතුුන් සීේ කාලයක් ගතව වන දරුවුනේ එකනි සාපිකෙනවා පස පොරජනය කළ නොහැකි සම්පතක් කියලා. ඉතින් මෙහිපිට මේ ජෛවගෝලි පෘතුවිය මත ශාක සහ සත්තු සංහති පැවත්ම රා පවතිනය දරුණය මේ පසුමත ඉතින් පස නිෂ්පාධන ක්‍රියාවලිට ජීවවින්ට අවශ්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිට දායකනව දරුණේ ඒවගේ ශාකෝල්ට අවශ්‍ය කරන බෝගෂාකොල්ට අවශ්‍ය කරන ජලය පෝෂක කණජලවන අවශෝෂණය කරගාන පසිින් දරුවනි කාබනි රවයේ දිරපත්වීම් පසු මත එකතු වෙන ද්‍රවයේ දිරාපත්වීම චුද්‍රජීන් මගින් දිරාපත්වීම සිදු කරන්නේ පසුමත ඉතින් සමස්තයක් විදිහයට ගත්තාහම දේපති පස කියන්නේ ඇත්තටමමිහිමත ජීවී පැවත්මට වැදගත්වන ඉතාමත්ම වැදගත්වන සංරචකයක් විදිහයට අපිට හඳුන්න පුළලුව. අජීවී සන්ංරච්චකයා පස ජලය වාතය අපි හඳුන්වන්නේ අීවි සංරචක විදිහයට ජලයත් ඒත් පසත් එක්ක එක හා සමානෝ බැඳල තියෙන අජීවී සන්්‍රචකයක් විදිට ජීවින්ට වැදගත්වන ජීවින්ගේ පැවත්මට වැදගත්වන කොටසක්විදිට අපිට ජලයත් හඳුන්නන් පුළුව. ජලය ජීවී පදනුම කියල දරුවුණ අපි කියන්න ජලයේ ජීවිී පදනම කියල කියන්. ඉතින් පෘතුවය ගත්තතාහම අපි මේ ජීවත්වන පෘතිවයදුවපුතේ ඉතාමත්ම සුවිශේෂිතවන් සෞරග්‍රහ මණඩලයේ ග්‍රහවස්තු අතර ගහලෝක අතර පෘතියේ ඉතාමත්ම සුවිශේෂී වෙන්නේ පතේ පෘතුතිවී ඉතාමත්ම සුවිශේෂී වෙන්නේ ජීවයේ පැවත්මට දායක වන නතන් ජීව පැවත්මට වැදගත්වන ජලේ පැවතීම. පෘතියේ වැදගත්ම වෙන්නේ පතිවය විශේෂයෙන්ම ජීව පැවත්ම අනිකුත් සෞරග්‍රහණ්ඩ අනිකුත් ගහවස්තු අතර ප්‍රතුවයේ ඉතාමත්ම වැදගත් වෙන්නේ දේ පොතේ මේ ජීව පැවත්මට වන වැදගත්වන ජලය පැවත්තිීම. ඉතින් ඒ වගේම යව පද්ධති තාක්ෂණනවේදී ශේධාාව ගත්තු දරුවන මේේ පස කියන කොටස හදවත බඳු කොටසක් ඉති මොකද පස මාධ්‍ය කරගෙන විශේෂෙන්ම නිෂ්පාදන ක්‍රියාවලි ජයවුපදධතිවල පස සංරචකයක් කරගෙන අජීවී සංවචකයක් ලෙස සලගෙන පසු මත පති අජීවන් අතර සිදුවන අන්තර් ක්‍රියාවක් විදියට අපිට ශාක පසුමත වරධනයවීම හඳුන්න පුළුවන් පති ශාක පස උපස්තරේ කරගෙන පස මාධ්‍යය කරගෙන ශාක වර්ධනය ව ඒ ශාකොල්ට අවශ්‍ය ජලය කනිජ ලවන පෝෂක සැපීම පස මගින් සිදු කරන්න. හොන්දයි දරුවන අපි බලමුහිෙන වයිට් පටන්ගන්න පුළුවන් පාන්සු ලක්ෂණ කියලා මාතෘකාවගොල ලයාාගන අපි බලමු හැඳින්වීම ජයවපදදි තාක්ෂණ ේද දෙවන ඒක කියයටටඒ පස හැඳින්වීම කියෙ එක දරුවුණේ ඔබ හරයටම මේ හැඳින්වීම මේ ආකාරයට කරන්න ඕ හැඳින්වීම පස සම්බන්ධය අපි බලමු පසේයනු කනිජ පසයනු කනිජ ද්‍රව්ිය විවිධ ජීව ආකාර වාතය සහ ජලයෙන් සමන්විත පෘතුවිය මතුපිට පිහිට ඇති ගොඩබිම ජීවයේ පැවත්මට දායක වන ස්වභාවික ගතක වූදේහයක් ඊට පෙරදපුොතය අපි ගත්තත් පසේ අඩංගු සංගටක ගත්තොත් අපිට පසේ අඩංගු සංගටගත්තොත් අපි කියන්න පුළුව ප ගන දරවය අපි සරලුව මොනවාදමි සරලුව අපි ඉතාම සැහල්ලුවී බලුවොත් පසේ අඩංගු සංගටක පිළිබඳවදපුති පසේ අඩංගු සංගටක ටිකක් අපි හුවොත් අපි කියනන්න පුළුව මොනවාදමි පසේ අඩංගු සංගට අපි බලමු පසේ අඩංගු සංගටක ගත්තොත් අපි පසේ සංගට ගත්තොත්තර බල එක අපිට කියන්න පුළුවන් පාංශ ගනද පාශු ගනද්‍රාව මේ පාංශු ගණ ද්‍රාවවලට අයිතයනු වදුව පුතේ පාම්ශ කනිජ සහ පාංශු කණජ ඒ වගේම පාම්ශු ම පහලින් ලියනම් කාබනික ද්‍රගී රයි වරම පාම්ෂ ගදරවේ පලවිිනික් නද විපති පාම්ෂු ගනදරවිය ම පාම්ශු ගනද්‍රාවවලට යිති වෙනවා පාම්ෂු කණජ සහ පාම්ශු කාබනික දරව විය. ඊට පස්ස දෙවනියා ඔන්න ඊට පස්ස කියන්න පුලන් පසී තියෙනවා පාම්ශු ජල පසේ තියෙනවා පාම්සු ජලය දරුවනි රයි්. put pansuwa panswati අඩංගු පස ජීවි ඔන්න පස අඩංගු කට්ටේට අපි කතා කරම බලමු නැමතත් පසේ සංගටක සරලම කතා කරන න කවුද පාංසු සංගටක පසේ අඩංගු සංගටක පාංසු ගණ ද්‍රව්වී පාංසු ගණ ද්‍රවීගේ පාන්තිේපතේ පාම්සු කණජ සහ පාම්ශු කාබනික ද්‍රව්වයේ ඒ වගේ පස ජල පසේ ජලය අන්තරගතයිදුව පපුතිේ පසේ ජලය අඩංුවෙනවා ඉටමොතුර පසේවාතේ පාම්ශුවාතය අඩඟුවෙනවා සහ පාන්සු ජීවිී එනම් පැහැදිලි පාසු ගණ ද්‍රවිය පාංශ ජලය පාශුවාතය පශු ජීවින් එනම් පාංශු ගණ ද්‍රවීල්ල තමයි දුවිය පපුතේ අයිති වෙන්නේ පාම්ශු ගණජ සහ පාම්ශු කාබලික ද්‍රවිය පංසු කාබනික ද්‍රවී දැන් අපි යනවා ඕකත්තියාගෙන ඕකත් බලාගන පස අරථ දැක්වීමට පස පිළිබඳ ඔබ අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්න ඕනේ විය්ගත මාදලි ප්‍රශ්නය කෙලීම ඔබි හන්න පුුවන් පස අර්ථ දක්වන්න. එම නැත්තං පාන්සු ලක්ෂණ පැහදිි කිරීමගේ රචානා ප්‍රශ්නයක් ගතොත්පුතති පසේ ලක්ෂණ ගැහන එකද නැත්තං පසේ වැදගත්කම පැහැදිලි කරන්න පසේ වැදගත්කම පැහදිලිරන්න පොහොමදී පපුති ඔබ පස කියන එක අර්ථ දක්වන්න වල. පස අර්ථදක්වනට ඔබට ලකුණු හම්බෙනවා පසේ වැදගත්කම් අපි කියම ඔබ පහක් කියලා ඔබ පසේ වැදගත්කම් පහක් නම් කරනුවට ලකුණු හම්බෙනවා ඒ එක් එක් වැදගත්කම් එක වැදගත්කම කරෝල් දෙ එකතුනක් ඔබ විස්තර කරන්නවා. රල් දෙක්තුනක් ඔබ විස්තර කරනවාට ලුණු හම්බෙනවා. එහමයි රචන ප්‍රශ්ික දවට ලකුණු හම්බෙන්නේ. පස අර්ථදක්වන්න කිව්වොත් පස යන්න අර්ථදක්වන්න කිවොත් ඔබට හගත මාදදිරී ප්‍රශ්න පත්ත්‍රයක ටක්චසක්ක්ෂය කැවොත් පස අර්ථ දක්වන්න කෙලඹ පස අර්ථ දක්වන්න ඕනේ ඒකටඔට ලක්ුණ තුනක් කම්බිනෝ තුනක්ඔ නීමමත ලක්ුණ ප්‍රමාණයබට ලබාගන්නපුළුවන් රචනා ප්‍රශ්නයකෝබෙන් අහන්න පුළුවහන් පසේ වැදගත්කම් පැහැදිලි කරන්න කලා රචනා පශ්ටිය ඉතින් දුබතේ පසේ වැදගත්කම් පැහැදිලි කරන්නගේ පහම කීබඩ් එක නැත්තන් අපි අරර්ථ දැක්වීම කරන්න ඕනේ පස කියන්නේ කවද කියලා බ නිවරදිව පස අර්තදක්වීම සිදු කරනු අට දුවී පපුති ඔබ ලක්ුණු විශක්කම්බෙනවා. ඊට පස්සේ ම පසේ වැදගත්කම් පහක් නම් කරනවාට ඔබ ලකු හැම්බෙන ඉතුර ලකුණු අසුව හම්බෙන්නේ ලකුණු සීයයි එක ප්‍රශ්නකට එක ප්‍රශ්නයක එක රචනා ප්‍රශ්නයක් කොටස් තුනකින් සමන්න්‍යතයි ඒකොටස බ කොටස සහසී කොටස අපි උදාාරනගට ඒ කොටස ඒ කොටසන් ඔබින්න හනුව පසේ වැදත්ම පැදිි කරන්න කලලා ොර ඒ කොටසට විනාරරි දහයක් හම්මබෙනවා කාලේ ලකුණු ස. ප්‍රශ්න ො ස. ඒ ්‍රශ්න ොටස් තු ට පිළිතුරු ස ය ොො ඩ හයි දෙවුණ ො ර වි හ යි තු නි ො ර ඩ දහයි ඔක්ම සම්පූර්ණ කාලයේ එක රචානා ්‍රශ්නයකට පැය භාගයයි එකකට ලකුණ සිය ගන සම්පූර්ණ ප්‍රශ්නයට ලකුණ තු සීියයක් කම්බන. සාන බෙදල කපලොට අඩුරලා බෙදලලා එමතමට ලකුණු සීම් චල ප්‍රමාණයක් කිය හම්බිෙන ප්‍ර්ටත්වයි පක්ටකල ලක හ න පරක් හැත්තැවන ප්‍රක්ටිගලින් ට තියයි ප්‍රක් ිකේ පර හමි ේ හැත්තව දන්න ම ප්‍රක්ටිකලින් ඉතුරල ොටිට හම්බි ඒකට නැත්තැන්ම්පූර් ලක්ුණු සේ සම්පූර්ණ වෙන්නේ එහෙමයි. හොඳයි දරුවන එහ අපි බලමු පාන්සු ලක්ෂණ කතා කරන්න කලින් ඊට පෙර දියපතය හැඳින් වීම බලමු අපල කොහොමද පසක් කඳන්නන්න පසක් යන හැඳින්වීමට බලමු පස යනු කනිජ කාබනිික දරව්වී අන්න එහෙනම් මේ පාංසු ගනද්‍රව්විය තුළේ තමයි දයේ පති පාංශ කණජ සහ පාංශ කාබනික දරවී තිබ්බේ මේ පාංශු ගණ ද්‍රව්විය කියනෙ අපි කෞදේවට අන්තරගත වෙන කට්ටිය කියලා ඒ දෙන්නත් එක්කම පාංශු කණජයි කාබනික දරවී කියන දෙන්නත් එකට දාළම දැක්වීම කරමම් අනිත්තායි අපි දන්න. දමතර ඉන්න අපි දන්න බලන පස යනු කනිජ කාබනිික ද්‍රව්විය විවිධ ජීවආකාර පුතේ පසේ විවිධ ජීවි ආකාරෙන්න්නවා අපි පාන්සු ජීවින් කියලා කියන්නේ පුතේ පස වාසස්ථානය කරගත්ත ඕනෑම ජීවියෙකුට අපි පාසු ජීවියෙක් කියර කියනවා. කාටද දරුවනේ දේපුුතේ පස වාසස්ථානය කරගත්ත ඕනෙම ජීවයකුට අපි කියවා ජීවින් කියලා අපි ඉදිරියට කතා කරනවා මේ පාන්සු ලක්ෂණ කතා කරන්නට කෞද මේ පාන්සු ජීවින් කියලා දපතති අපේ මේ පියවි ඇස් දෙකට අපි මේ පේන ඇස්තිකට පේන ජීවින් රට් අපිගෙනවා ශරීර පලල ඒගො මිලිමි දෙකට වඩා වැඩි ජීවින් අපි හඳුන්වා දරුවුණේ මහා ජීවිීන් කියලා පසවා සස්ථානය කරගත්ත ඕනෑම ජීවික් තමයි ද වේ පුතේ පාන්සු ජීවින් කලා අපි හඳුන්නන් පාන්සු ජීවික් කලාි හඳුන්න්නේ පස වාසස්ථානය කර ගත්ත ඕනෑ ඇම ජීවියෙක් ඉතින් දෙ පුති ඉස්සරහට අපි මේ ගොල්ලොගේ කාණ්ඩ කරනවා මේගොල්ග වරගේරණය කරනවා ඒ ගොල්ගේ ශීර් ප්‍රමාණය මත ශරීර පල මත අපේ ගොල්ග වරගී කරමය කරනවා පති ඉතින් එත ශරීර පලල මිලිමී දෙකට වඩා වැඩි කට්ට අපි හඳුන්නනවා මහා ජීවින් කිය උදාහරමයක් විදද පෘෂ්ටවන්සීන් විදිහට පසෙඉන්න මහා ජීවයෙක් මීයා ද ටි වසන් ෘ් රජක් තියන කට ොට කොටක නැතන් කොඳු ට පෙලෙක් තියෙන කටිය. පෘෂ්ටවන්සේ ඔවුලට මතක නද ප හිහ පන්ති ජීවින් වර්ගී කරමයර කොඳු ට පෙලක් ඇති කොඳු ඇට පෙලක් නැ න ද පපුති අපි කද කොදු කොද ට පෙක් යන කටේ පෘෂ්ටවන්සී කොඳු ට පෙලක් නතිකටිය පෘෂ්ටවන්සන්. පාපත් ඇති පියාපත් නැති මතකට ජීවින් වර්ගී කරමය කරා අපි නේදද දපති එතකොට එහෙනම් අපිට විශේෂෙන් මහාජීවින් යටතේ පුෘෂ්ටවන්සින්ඉන්න ඒවගේ අපෘෂ්ටවන්සින් ඉන්න එක කො නොටකෝ කොඳු යට පෙලක් නැතිකට්තිය පෘෂ්ටරජවක් නත කොද ඇට පළ නතිකටියේදම අප්‍රෘෂ්ටවන්සයන් පසේන අප්‍රෘෂ්ටවන්ේ ීවින් මහාජීවිී නිදරපුති අපට ගැඩවිලා කුහොඹුවන් අනිකුත් කෘමි සත්තු වේය නනිදපුති අනෙගොලු අපෘෂ්ටවන්සීන්. ගැඩවිලන් ඒ කුහුඹුන් වේයන් කෙනකටිය අපෘෂ්ටවන්න් එහ මහා ජීවින් කත්තාහම ෂ්ින්සී විදිහයට අපිට හඳුන්වන පුළන් මීය එමගේ අපෘ්ට වන්සයෙන් විදිර දුවපුතේ ගැඩවිලා වය ෆ් කුහුම්බවාවාගේ කට්ටිය ඒ මහා ජීවින් අතේ අපෘෂ්වන්සයී විදිට අපිට හඳුන්න පුළුවන් ජීවින් ඉන්නවා. ඊළඟට දුවපුතේ අපිට ගන්න පොළහන් ජීවි ආකාරරි තමා ශුද්‍රජීවී අන්න කවුද ශුද්‍රජීවින් පියවි අස්සට පෙන් නැහැපුතිේ. ශරීර පල බිලිමීට බින්දුව දශම දෙකට වඩා අඩු කට්ටිය. ශීර පල මිමට බිින්දුු යදශම දෙකට වඩා අඩුයිඉපපුති බැක්ටීරයා සයනෝ බැක්ටේරයා දිලීර් පෝටොක්ස් තිස්ටාව වගේ කට්ටිය අන්න ඒ ගොල්ල පුතේ බැක්ටරයා ර වගේ කටය පපුතිේ අපි පේ නැති ශුද්‍රරජීවින් තමයි අපි එවිදිෙන හුන්න ඊනට පුතිේ තව කට්ටයක්ගේ නොමේ මහා ජීවින්සා සුද්‍රජීවීන් අතර ජීවී කාණ්ඩයක් න්නවා පපුේ ඒගොල්ලුගේ ශීර ප මම බින්දු ඇදශම දෙකත්. මමිට දෙකත් අතරකට්ටිය අතර මැද ඉන්න කට්ටිය. මජ්ජා ජීවින් කියනාපුතය අපි. මජ්ජා ජීවීන් කලා කියෙනාපතිය අපි මයිටාවන් වගේ කටියේ. අපි ස්සරටේගොල්ල ැවෙනම මේ පාඩමි ෆාසු ලක්ෂණයට තම ඕගොලොත් එකක කතා කරන හිදා මෙතනද වැඩදිදුර කතා කරන්නහ මං කෞද මේ විවිධ ජීව ආකාර කියය පුහම ඕගල්ලන්ට අවබෝධයක් ලබා දෙන්නයි මෙතනද ඒටික පැහැදිලි කල්ල දුන්නේ හොඳයි නට දුවිපපුති හරිපපුතය. එහ අන්ඳුවේ පපුතේ කවද පස යනුනිජ පස යනු කනිජ කාබනික ද්‍රව්විය විවිධ ජීවියාකාර. ඒවාගේම වාතය වාතෙන් සමන් විතායි පපුතේ මේ පසේ පස් අපි කිවනන්නේ පා මාරම් කරනකරවීම පෘතිව මතුපිට අපි කිවන්නේ ද මේ පෘතුව මතුපිට පිහිත් ලතියන් මේ පෘතුවයේ මතුපිට තියෙන පස මේ පන්සු ස්තර ගත්හම අප කිව න්ටිමිට්‍ර. එකක සිට කිහිපේ එක සිට මීටර තුනක් දක්වා විවිධ ස්තර විද විදධ ගැුරමටම්මල පිහිටල තියෙන මේ පංශි ස්තරේ නදපුති ඉතින් මේ පසේ මෙ මීටර තුනක් පමණ පහල්ට ගැබුරට තියන මේ ස්තරයේ මේ පසේ වාතය සමන්විතයි දුවේපපුති වාතයෙන් සමන්විතයි. වාතයෙන් සමන්්‍යතයි. ඒවගේ ජලයෙන් සමන්විතයි මේ පස් අංශුව අතර තියන අවකාශ තිය දියපති පස් අන්සුව අතර සිදුරු තියනවා චිද්‍ර. සිතුරු තියෙනවා මෙන මේ අවකාශ තුළ ජලය පිරිිලතියනු මේ අවකාශ තුළ ජලය රැඳිල තියෙනවා එනම් රයිට් ජලයෙන් සමන්විත කොහෙද පෘතු විය මතුපිට සවස්සගේ පෘතුවී මතුපිට පතුවිය මතුපිත පෘතුවිය මතුපිට පිහිට ති පෘතුවිය මතුපිටයි එයා පිහිට ලතියන්නේ ගොඩබිම ජීවයේ පැවත්මට දායක වන ගොඩබිම මේ ගොඩබිම ජීවයේ පැවත්මට දායක වන ස්ොභාවිකයි ස්වභාවිකව නිර්මාණ ච්චි කෙනෙක් ස්ොභාවික ගතික වූදේහයා ගතිකයි කියන්න පුතේ වෙනස් වෙන සුළු කෙනක. නින වෙනස්වවෙන්න පුළුවන් වෙනස්වන සුළු දේහයා ගතික වූදේහයා ර් තවසරයක් බලන් කනිජ කාබනිික ද්‍රව්විය විවිධ ජීවියාකාර වාතය සහ ජලයෙන් සමන් විත පෘතුවිය මතුපිට හිට ඇති කොහද පිහිට ලතියෙන්නේ පෘතුවිය මතුපිට ගොඩබිම ජීවයේ පැවත්මට දායක වන කොහෙද ගොඩබිම පෘතු විය මතුපිට ගොඩබීම මොද පෘතිය මතු පි ගත්හම ලපපුෂ්ටත්ති න ල මතුපිට ජල ප්‍රවත්ති න දුවේ පපුති ඇලදල ගංගා විල් පොක්ුණවාගේ නේද එගනිසා හරියටම කොහෙද කියන්නේ පැද පපුති පෘතුවිය මතුපිට ගොඩබිම තුති මතුපිට අපි දන්නවන මතුපිට ජල ප්‍රවත්ති න දේ පපුති අපිකන මිරිදිය ජල ප්‍රබව ප්‍රශ්ෝට ඇලදන ගංගා විල් පොකුණුුවගේ කටිය අ තින්න්නවාල නේදුවේ පපුති එන්නම් හරිම කියන්න ඕනේ කොහෙද කියලා තැන පෘතුවිය මතුපිට ගොඩබිම කාගේ පැවත්මටද ජීවයේ පැවත්මට දායක වන අන්න ජීවය කිය පහම් පති ජීවයේ පැවත්මට දායක වන. ජීවින් විදි අපි ශාක සතුන් චුද්‍ර ජීවින් ගන්න පොති මෙනමේ ජීවයේ අපි ගත්තහම් පපුති ගොඩබිම. ගොඩබිම ශාක සහ සත්ව සංහතියේ පැවත්මට වැදගත්ව වන නේදබති ඒ අයියකින් කියන්නේ ගොඩබිම ජීවයේ පැවත්මට දායක වන ස්වභාවික ගතික වූදේහයකි ත බල නොබ කියන්න බලන්න න්නැතු මතකින් කියන්න ඔ කනිජ කාබනික ද්‍රව්විය විවිධ ජීවියාකාර වාතය සහ ජලයෙන් සමන්විත ප්‍රතුවිය මතුපිට නෙදදියපුතේ ගොඩබම ජීවයේ පැවත්මට දායක වන, ජීවයේ පැවත්මට දායක වන, ස්ොභහවික කවුද ගතික වූදේහයකි, ස්ොභාවිකයි ගතික වූදේහයකි යි් දයපතේ අනි තනි ඉතාමත්ම පැහැදිලිය ඔබ මෙන්න මේ අර්ථ දෙයක්කීම අකුරකඳු වෙනස් නොකර මෙන්න මේ ආකාරයෙන් නිවැරදි වලි වවොත්ත මා දියපුතේ ඔබට සම්පර්මයේ විෝක ප්‍රශ්නයකදී ලබෙන ලක්ුණටක හම්බ. රචනා ප්‍රශ්නයක දහල් හම්බෙන ඒ ලකුණුටක හම්බන්න නම් ඔබේ කරුන්ටික නිවැරදි වලියන්නඕනි පොතේ හරරිටම මෙන්න මෙයා කරට ලියන්නවන. අරථ දැක්වීමට ඉතාමලේ සී කටපාඩන් කරනවාට වඩා ඔබ අවබෝධීන්ේදී තේරු ගත්තොත් සේරල්ම විෂය කරනු. අවබෝධෙන් තේරම් ගත්තයොදවේපුතයේක ඔලුුවේ අපේ මතකේ තුළ රැදිල තියෙන කට පාඩන් කරන්නට වඩා වටින්නේ අවබෝධයෙන් ඒ ගැනාපි මේ කටකතු අධ්‍යයනය කිරීම. යි ඒවගේ අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම පස කියන්නේ පුනරජනය නෝන සම්පතක් පති. පුනර්ජනයේ නෝන සම්පතක් පසකයන්න. එක පස්ෙන්ටිමිටියයක් නිර්මාණයෙන් වසර දෙතුන්සේක කාලයක් වනත් ගතවන්න පුළුව. එකයි පස පුනරජනයේ නොන ශම්පතක් කියල කියන පුති. පස කියන්නේ සම්පතක් කියය පුනරජනය නෝන සම්පතක්. ර හරි අප දදිරියටට අයම්ම. අර්ථ දෙදක්වීමෙන් පස් සිදුවේ පතති අපි පසෙහි වැදගත්කම්මොල්ට යන් හොඳයිදපති ඒ වගේම අතිශේ වැදගත් කොටසක් තමයිපතිේ ආරම්භ කොටස මේ කොට සිදි පස හැඳින්වීම සිදු කලාපි ඔගොල්ලොත් එකකට හැඳෙන්වා එපස අපි කතා කර ඔගොල්ල තනම කිව්වා කවුද පසක් කියන්නේ හරි ඊට පස්සිද පති අප යනවා මෙන්න ඊළඟ රචනා ප්‍රශ්නිකට පොයින්් වෙන හොඳේ කෞද පසෙහි වැදගත්ක මොනොවද පසේ වැදගත්කම්. ඉති අපි සිද්ධාන්ත කොටස් වොදී දෙවන ඒකට අදාළ දැන් කතා කරන්න ඇන ද පුතේ කෞද මේ පසේ වැදගත්කම්, මොනොවද පසේ වැදගත්කම් කියනෙක්. ඉතින් අපි විශේෂම ජයුපද්ධති තාක්ෂණවේදී විශේධරාවට අදාලෝ පිළිතුරලේෙකොට අපි නිවැරදිෝ වටහාගෙන නිවැරදිව අධ්‍යයනය කරලා හොඳින් පාඩම් කරගන අවබෝධ කරගන ඉන්ඩෝනේ මොනොවදලියන කරම කියනෙක්. විවිධ ඒකවල විවිධ පාඩම්වල විවිධ විෂයන් වල මේ අපි හැඳින්වීම් කරනවා ඉති ඒවා සමහර තැන්ගොල වෙනස්කම් තියනවා ජයවපද්ධදි තාක්ෂණවේදී විශයට අදාළුව අපි ඉගෙන ගන්න ටික තමයි විභාගෙදී අපිළියන් වෙනත් විශ්‍යන් නොල්ට තියෙන අර්ථ දැක්වීම් අපිලියන් නැහැ එක දරු හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ ඒ සම්බන්ධින් දරුවන්ට ඉතාමත්ම හොඳ අවබෝධයක් තියෙන. හොඳ ඉදුවේ පති අපි බලම හිෙනම් ොනවද පසෙහි වැදගත්කම් කියලා අපි බලමු. ශාකවර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයනවලපුතේ අපිදන්නවා ශාක වර්ධනයට මාධ්‍යයක් අවශ්‍යය පති. ශාක වර්ධනයට මාධ්‍යයක් අවශ්‍යයේ අපි දන්න ශාක ගත්තහම අපි හලතයනො දැන් විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහතුළ බෝග වගාවේදී මේ නිර්පාංශි වගාක්‍රම භාවිතා කරනවා කිය සොයිල්ල ස්කල්ච කියලා ගෙනන පස් රහිත මාධ්‍ය වග කරන අදීපති කොහ බත්තුල කොහෙදීවල රොක් ොල්වල වමිකිලයි පලයි් වගේ කෘතිම මාධ්‍ය තුළ වගා කරනවා අදුව පති ගල්කුඩු බොරොලු වැලි වගේ දෙවල්ල් ගල්කුඩු බොරොලු මාධ්‍යව වගා කරනු ඉතින් මේ විධ නිර්පාංශි වගා කරම භාවිතා කරන පස් රහිත මාධ්‍යවල නමුත් ගොඩ ගොඩබිම අපි ගත්තහම මේ ක්ෂිත බෝග වග කරමලින් බැහැවන හම්පුතේ ගොඩ බම ශේෂයෙන්ම පස්ස මත තමයි බෝග වගා කරන්න. බෝග වගා කරන මාධ්‍යිය සයි භාවිතා කරන්න ප් පස් මාධ්‍යක තමයි බෝග වගාකිරීම කරන්න එ අන් දුවපති පළමිණි වැදගත්කව විදියට අපට කියන්න පුළුවන් පසේ කෞුද ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යය සපයන ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයනවාපුති ඒ මාධ්‍ය සැපීම පමණක් නෙවෙයි පති විශේෂයෙන්ම මේ ශාකවලට අවශ්‍ය කරන පස මගින් තමයි පසෙන් තමයි ශාකොල්ඩ අවශ්‍ය කරන ජලය පෝෂික සහ කණද ලවන අවශෝෂණය කර ගනීම සිද්ධුවන්. හරි ශාක දරාසිටින් ශාකීයට අවශ්‍ය ජලයේ පෝෂකසාහ කිජ ලවන අවශෝෂලය කරගන්න සාක මේ පසන්දුවේ බති එහනම් පළබනි කරම අපට කියන්න පුළුවන් ගොඩබීම ශාකවර්ධනයට අවශ්‍ය මාධ්‍ය සැපීම පසුමගින් සිදු කරුණකට ඉතිම් පති ඔයා ඒ කරුණ විරක් ලියල බෑ රචනා ප්‍රශ්ටිකෙදී ඔබ හනවා මෙන්න මේ පසහි වැදගත්කම් විස්තර කරන්න. පලවෙනිි වැදගත්ක මොබලියනවා අදුවේ පපුති, ශාක වර්දනයට අවශ්‍ය මාධ්‍ය සැපයි කියල මෙත්තක්ක මොගල්න්ට මේ නට්ටක ලයා ගන්න පුළන්දුවේ පපුතති අපි කතා කරනමත් එක්කම අපි මේ කියනකොටට නොට්ක ලියගන්න පුොුවන් රයිට් හරි ඕකේ එත්තකම වලාගන අධ්‍යයන කරන පාඩන් කරන ලියන ගම ස්සේලුම කරු කරග යන්න ළන් වි පාඩම ඔබවෙනුවෙන් සූදානම් කරලා සකස් කර ති දවී පපුති. ඉතින්ද පුතිනම් මෙන්න වැදගත්කම් අංක එක්ක කවද. ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපේනවා. ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපේනවා. හරි එන ගොයි කරුණු කොහම අපි විස්තර කරන්නේ. යි රූලත් දෙක් කරූල් දෙකතුනක් විස්තර කරන්නන්නේ කහොමද. අපි ැන් හැඳින්ව මේ කරුණු නම් කරලා ඒ කරන්න රූලත්් දෙකක් විස්තර කරන අපි කියීවානේ පස හැඳින්වීමට ලකුණු විස්සක් දුන්නා. ඊළඟට අපිමකද කරන්නේ. මේ පසේ වැදගත් කම්ටික? ියන්න ඕනේ ඉතින් පලවෙනි වැදගත්කම ලියලා ඒ වැදගත්කමද ගැන පොඩි කෙටි හැඳින් වීමක් කරනවා. ඉතාම වේගවත් වේගෙන් කෙටි හැඳදිවීමක්න්න මොකද අපට රජන ප්‍රශ්නක එක කොටසකට තියෙන්නේෙ ලකුණු විලාව කාලයවිනාටි දහය නිදපපුති ඉම් අධිවේගෙන් මේක ලියන්ඩ අපි ප්‍රශ්නට ලියල ලියලා තමයි කුරුවන්නේ හොඳයි. එතකොට එහෙනම් ඊට අදාළ හැඳින්වීම අපි අරු නම්ල්ල ඉතා දාල පැහැදිලිකිරීම විස්තර කිරීම කෙටෙන් සරලෝ විස්තරකිරීමතමාපතේ පාලින්තෙෙන්න්නේ ශාකී මූල මණ්ඩලේ දරා සිටීමට ශාකයකට මූල මණඩලයක්තියනවා අදරරෙන්. අපි දන්න ශක්ක මොල් ෙඩ නැත්තන් දයිකොඩ ලේන්නේ ඒ බජ පත්‍රී සහ දිවි බ ජ පත්‍රීේ කියෙලාප ශක කොටස් දෙක්ක බදන අදීපති ඒ බීජ පත්‍ර ශක ගත්තහම ගල්න්ට අපි දන්නවාත් න්තු මුල් පදධතියක්තිේ. බජ ප්‍ර ශා ගත්තාහමේකොට මුදුන් මුල් පද්ධතියක් මුදුන් මුල්ලක්තිය දේ පුතති. එනම් එ මේ මමුල පද්ධතිය. ශාකයක මූල පද්ධතිය නැත්තාම් මූල මණ්ඩලේ දයේපුතේ දරාසිටීමට අවශ්‍යය දරාගෙන සිටින්ට අවශ්‍ය මාධ්‍ය සපයන්න්නේ. මාධ්‍ය සැපේම මගින් මොකද කරන්නේ දයේපුතේ පස ශාකවර්ධනයට දායක වෙනවා.ඒවගේම ශාකේට අවශ්‍ය කන්න ජලයේ සහ කණජලවන අවශශෝෂණය සිදුකරන්නේ පස. ඒනං ශාකවර්ධනයට අවශ්‍ය මාධ්‍ය සැපීම තමයි පලවිනි වැදගත්කව ඒ වැදගත්කම කොහොමද දේ පුති අපි පැහදිලි කරන්නේ ඔබ මේක පැහැදිලි කරන්න ඕනේ ශාකී මූල මණ්ඩලේ දරා සිටීමට අවශ්‍ය මාධ්‍ය සැපීම මගින් පස ශාක වර්ධනයට දායක එච්චරයි. ඉති ඔබ මෙච්චර ගොඩක් කරුණු අපි ලියන්න ැහැන මෙන්න මෙච්චරයි ලියන් ඉති බාන කොච්චර සරලද දෙ කියලා බලන් විනාට දැන් ලියන්න පුළුහන්න්නේ දෙ කියලා ඔබටම හිතයි මේ විදිහයට පාඩන්ටි අපපි සාකච්ඡා කරගෙන යනකොට අවසානයේ විභාහගෙෙනන්නේ දවිපති අපි මුහුණදන්නී ඔබ අවසානයේ මේ පඩක් කරල දොස් ්‍රේ ශ්‍රේණයටට අදාල පඩක් කොහක්ත්ේන ද පපුතේ ජයපතිී තාක්ෂණ ේද විශ දරාව ඇත. ඒවගේම දහතුන් වල ශ්‍රේණයට අදාළ පාඩක් අටක් තියෙනවදී පති. ඉතිං දොළහ පාඩන් එක කොළහයි දහතුනි පාඩං අටයි ඔක්කම පාඩක් දහ නවයක් සම්පර්ණ පාඩන් දහනවයක්තේ නබතති මේ පාඩම් දහනාමයම ඔබ හොදින් අද්‍යනී කල්ලා ඊට අදාළ විහෝගතය බහුවන්න සහ රචනාපශ්න කරලා සූදානම්බින් ඕන විභාගකට අවසානේ විභාගකට ඔබ පේරක් හම්බිනිිපති ජයු පපද්ධ තාක්ෂණේදී පලිනිදසේ විභාගගේ පලවිනි ප්‍රශ්න පත්තී. ඊට පස්සේ දෙවනි ප්‍රශ් පතර හම්බින් පලින් ප්‍රශවතරේ බහුවන පසන පහකින් සමන්න්‍යතයි පපුති බ මේ හුවරන්න පස්ස පත්තරීට ලුණු තිස් පාකට හාගත්තොත් තිස් පාක්තිස් සතක් වගේ ප්‍රමාණයක් ත්තුොත් ඔබට අනිවාරීමම ඒ සාමාර්ථක යන්නපුළුව ల త ర ప్రత ర న్న ావ ా త రచ రన ప్ర తర ా త రజన ప్రత త త త క యగత చన రచన ప్రస్త తర కట యూత చన త ర ప్ర త ర ప్ర తర త్ స్తా త స్ా క ప్రతి దా త తి ాన ాా క త ి. ක්වත් ර ද ද යා තක් දක් න පය ව සන් කරගන්න නේ මුකදීට පසේ කොටස රචා රජා ප්‍රශ්න හතරක් ර එක ර ප්‍රශ්නය ගත් හම රචන ප්‍ර්න කොට තු ක සන්ත කොටස 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 ඒකොට රි ය කොට සට වි ය කොටස න රි ය ස පුර රජා ප්‍ර්නට පැ ගයි එවනි රචා ප්‍රශ්න හයක් ති නවා රජ පශ් පත් රි. රචා ප්‍රශ්න ය හතර රග ශ ය හතරක් ക കു ി. ඔවට අසාධාරණයක් කරන්නේ ප්‍රශ්න හයම බලනවා හයම බල ලුණ අඩුවෙන්ම තිය පස් දෙක ක පලදාාන ඔබට සාධාමයන් වෙන් නහ එනම් තක් දයාගන් රජා ප්‍රශ් හතර ලිය න තු රචා පශ්න හතරලියන්න කාල හම්ින එකකට පැ ාගාන පැබාගේෝ හතරක් පෑය දෙකයි. එන එහෙමයි රචා ප්‍රශ්තති පශසවබත්තරේ පැදදුන හද මිදේ පුති. රයි ඒ ා පශන පතේ පේත්න හදනන්න පලවි පැව ත රජා ප්‍රශ්න හරට එකක සම්පූනීම ඔක්කම ලියන්න න ඊළඟ පයදක. රගතරා ප්‍ර්න හතරක් ලවීමට හම්බේ හොඳයිකොත අප නවා මොකද පසේ දෙනි වැදගත්කම ඊළග වැදගත් ලක්ෂණ මොක්දකන මන් හිත ඔබට ද මතකයි ඔබ ඔුුව තියනවා ඔබ ඔලුවට මේ වැටහිරතයන්නේ පාඩන් කරගන යන්න ඔබ ොළුහම්මේ අවස්ථාවමේ ොට්ටකත් ලයා ගන්ඩ එකක්ත් එකකම පාඩම විස්තරාත්මක සිද්ධාන්ත කොටත් විස්තර කිරීමයි පුොතේ මෙතැන සිද්ධව හොයි. ඉඩ පස්සේ දෙවන ලක්ෂණය. දෙවැනි වැදගත්කමතමා දියපුත ජලයේ ගබඩා කර තබා ගැනීමට. අපි පෘතු වී ජල ගබඩාව නැත්තන් ජල සංචායකයේ විදියට භූගත ජලය හඳුන්න්න පති ඉතින් අපි කිව්වා පස් ආම්ශු අතර තියෙන විශේෂයෙන්ම අවකාශ තුළ සුදද්‍ර අවකකාශ්‍ය තියනකකි මැටි අම්ශීම ගත්තහ පස්ස අම්ශු අර යන අවකාශ තුළ මේ කූස්තර සිදුරු තුළ ජලය තියනපු ජලය තියනවා හරි රදෝලතියා ගන්න පුුවන් පසේ පසෙට හැක අවත්තිෙනවා යම් ගෘත්තුවාකර්ශණයට ඉරහිව යම් කිසි ජල ප්‍රමාණයක් පස් අංශුවතර රඳවා තබා ගැනීමට පසට හැකිය අවත්තිෙනවා පති ඒස්සදා විවිධ බලහිීතුයෙනවා පසේ තියෙන සංශක්තහා ආශක්ත බල ඒ වගේ ජ ජලී තියෙන ද්‍රැවියතාව පති ජලී ද්‍රැවියතාව සංශක්තහා ආශක්ත බල ද්‍රැවීයතාවේ බැදගත්වෙන පතිේ කීෂාකර්ශණය වැදගත්තෙනවා තින්ම පස් අංශ අතරපුති ගුරුත්වාකර්ශණයට එරහිව යම් ජලප ප්‍රමාණයක් රදෝල තියාගන්නඩ හැකියාවක් තියෙන පස්සොඩ බත යි් අපිකට ජලධාරිතාව කියලා කිය යම් කිසි පසක ගුරත්වාකර්ශණයට එ පස් අම්ශුව අතර රදවාත බාගන්න පුළුවන් යම් ජල ප්‍රමාණයක් යි ඒවගේම අපපි දන්නවා ජල පහලටත් පස්සංශුව අතරින් ගමන් කන්නවා විශේෂෙන් ගුරුත්වාකාර්ශණ ජලයේ ගුරත්වාකර්ශණ ඔස්සේ පහලට ගමන් කන්න අම්ශුවතර රඳවලතියාගන්න පුළුවන් ජලා කාරයතමාබති කේෂාකර්ශණ ජලයේ එයා පස් අම්ශුවටා පස් අම්ශුවටා තුනි පටලයක් විදියටට බැදිල න්න. පස් අම්ශුවටා තුනී පටලයක් විදියට බැඳලයා පස් අම්ශුවතර දෙපසට පස් අම්ශුවතර දෙපසට සහ ඉහලට චලනයවෙමින්ින් ගෘත්තුවාකර්ෂණයට බෙහිවල් එයා පස් අම්ශුවතර දෙපැත්තට වගේම ඉහලට චලනේවෙමින් ඉන්න කේෂාකර්ශණ ජලයේ ඒ වගේ පස් අම්ශුවටා ප අංශුවට ඉතා තුනී පටලයක් විදියට ඉතාමත්ම තදින් බැදිලඉන්නවා. පස් අංශුවට තුනී පටලයක් විදිට තදින් බැදිල ඉන්න ජලය තමයි ජලාකර්ශණ ජලය. සෙල්සි සංසක සීඩරත්කරත්යා ඉවත්තයන්නේ. එන එකේ පහහි සල්සිී ශෂ්න තිඩිරත් කනව තමයි ඉවත්වෙන්. ය ශාකෝල්ට ප්‍රයෝජින්ට ගන්න බෑ සමහර ශුද්්‍රජීන් මේ ජලාකර්ෂන ජල ප්‍රෝජන්ට ගන්න. එනක් ාකෝල්ට ප්‍රෝජින්න ගන්න පුලන් එකම ජලාකාරය තමයි ති කේෂාකර්ශණ ල පසේ. තු අකාර්ශණ න අලගන්න ැ ජල සම්පානයකින් පස්සේ නැත්තං වර්ෂාවකෙන් පස්සේ මේ ගුරත්තු ආකර්ශණ ජලය. අප දන්නවා පැ හතලිස් සටක නැතම් පැ වි අතරක ලවවානයෙන් පසේ මේ බහුවාර්ෂික බෝගවල මුල් පැතිරලතින කළලාපොලනුත් පහලට ගමන් කරන්නවා කවද මේ ගුරත්තු ආකාර්ශණ ජලය කෙනෙක් කියෙන. ඉතින්පුති මේ පසතුළට ගැඹු ඉස්තරතුළට පසේ ගමන් කන්න ජලේ. අපි දන්නවා අපාරගම්ම ස්තරයක් නැත්තං. වපාන නැතන් කළුගල් ඉස්තරේ හමුවයිනකගම පහලට මේ ජල වෑස්සීම සහ ගැඹුරු වවැස්සීම සිද්ධ වෙලා මේ මවපාශානය මත ඊට ඉහලින් තැන්පත්වෙනවා කළුගල් ස්තරේ මත ඊට ඉහලින් තැන්පත්වයෙනවා. ඇයි මේ කළුගල් ඉස්තරේ නැත්තම් මවපානය කෙනෙ අපාරගම්ේ. එතනි හට ජලටවත් ජල දිවිච්චයටටත් ගන් කරන දෙන්න. හරි එකනිසා මේ අපාරගම්ේ පාශානස්තරයක් තමයි මවපානය කියෙන කෙන නැත්තන් කළුගල් ඉස්තරේ කියනවා එකෙන. මතඊට එහරින් තැන්පත්වන ලයෙට කියන පපුතිේ අප ග්‍රව්ඩෝට නැත්තම් භූගත ජලය කලා. පෘතු වයේ ජල සංචායක නැත්තං ජල ගඩාව තමයිදයි පපුති භූගත ජලය කලාකන්. ඒවාගේ සමස්ත ලෝකවාස ජනතාවපපුතේ මහිමත්ත ඉන්න ජීවින් ගත්තාම විශේෂෙන්ම මිනිස් ප්‍රජාව ම විශේෂෙන්ම ලෝක පානය ජලය වශයෙන් බහුල වශයෙන්ම භාවිතා කරන්නේ මෙන්න මේ භූගත ජලයයි පති. ඉතින් එනම් විශේෂම කතා කරන්න ඕනේ. ජලය ගබඩා කර තබා ගැනීමට පුතේ. පසෙහි වැදගත්කමක් පසේ දෙවන ප්‍රධාන වැදගත්කම විදිහට දරුවනි අපි කතා කරන්නේ ජලය ගබඩා කරලා තියගන්න පුළුව. ඔබුන ලිය ගණඩ අවස්ථාතියන පති පස ප්‍රධානතම වැදගත්කමක් තමයිපති ජලය ගබඩා කරලා තියාගණ්ඩ පුළුහන් පසට රයි් අපි ගොඩ්ඩක්ඒක කොහොමද ඔන්න අපි කරුණ ලි්වා ජය ගඩා කර තබගෙනීමේ හිහන්ද පති අපි දැන් බල චුට්ටක් විස්තර කරන්න ඕනි කරන කොචරද රල් දෙක තුනක් විස්තර කරන්න ඕනි උබ ඔබ ාගට ලිව කල හිතන්නකො මේ රචා ප්‍රශ්යයක්කඔ ිංහේ පසේ වැදගත්කම් සඳහන් කරන්න කියලා ඔබ අර්ථ දැක්වීම කරා පලවිනි කරුණ ලිවවා වැදගත්කම හැඳින්වීම කරාත් කෙටියෙන් මේක ඔන්න දෙවන කරනලි රතියෙන්නේ ඔබ ජලය ගබඩා කරල තබා ගැනීමට. විභාගට පිළිතුරක් ලියනවාසේ හිතාගම. ට එකක කියන්න පුලාම්පතේක අවබෝධයනවලුවට යනවා ඒ මතකයේ ඔබට ජීවිත කාලේ පුරාවටම තියෙන. සස් පෙනට පමණක් මෙමීපුතේ, ජීවිත කාලෙට මිහනගන්න කවාවත් අමක වවෙන්නෙති විදිහ ඔට එතකොට එකක මතක හිටියනෝ. රයිට් එහෙ නඳදවපුතේ ජලයේ ගබඩා කරල තියාගන්න හැකිියාවක්තියනවා පසේ වැදගත්කමක්තමයි පස තුළ ජලයේ ගබඩා කරල තියාගන්න පුළුව අපි බලම හදන්නන්න. පාම්සි ශුද්‍ර අවකාශ තුළ පස්ස අම්ශවතරල තියෙන ශුද්‍ර අවකාශ. තාම කොඩාසිදුර පුති ඉතාම කුඩා සිදුරු ශුද්‍ර අවකාශ කුඩා සිදුරු පස් අංශු අතර නතම් පාම්ශ ශුද්‍ර අවකාශ තුළ ගැනෙ කුඩා සිදුරු තිනවපතිේ මේ ශුද්‍ර අවකාශපතේ තියෙනවා පස් අංශ අතර එහෙනම් මේ පාංශ ශුද්‍ර අවකාශ තුළ කේෂාකර්ශණ බල කේෂාකර්ශන බල ආශක්ත බල මොනොර්තියේ ආශක්ත බල කියන්නේ අසමාන අනුව අතර ඇතිවන බල දති පසතිෙන අසමානාරු ජලා අනු සහ පස් අංශුවතර නැත ජල අම්ෂු සහ පස් අන්සුවතර ජලා අනු සහ පස් අනුවතර ඇතිවන බල ර අසමාන අනුවතර ඇතිවන බ ආශක්ත බල කියලා කියන්නේ සංශක්ත බල කියලා කියන්නේෙ සමාන අනුවතර ඇතිවන බල හරි එනම් මේ ආශක්ත බල කියන්නේ අසමානනු ජල අනු සහ පස් අංශුවතර ඇතිවන බල. රයි ආශක්ත බලාදයනනි සහ. ුරෘත්්‍ර ලයටව ගුරත්්‍ර යොස්සේ අපි දන්න පහළටයි ගන කරණ ජලේ. මෙන්න මේ ගුරෘත්්‍ර බලයට එරෙහිව පති කේෂාකර්ශෂණයේ සහ. ගුරෘත්්‍ර බලයට එරහිව දීපති කේෂාකර්ෂණයේ සහ මේ ආශක්ත බල නිසා අසමාන අනුවතර ඇතිවනව බලයක් ආකර්ශරයක්. අසමාන අනුවතර පස් අන්සු සහ ජලානු ආකර්ශණයක් තියෙනවා. ආකර්ශණය කරමින් මේ පස් අංසු අතර ජලයට රැදිල ඉන්ඩ හැකියාවක් තියෙනවාපුතේ කාට එරහිවද ගුරුත්තුවාකර්ශණයට එරහිව. රට් එනං ඒක තමයි අපි ඒක විස්්තර කිරීමට ලියන්න ඕනෙකපුතේ මේ පස් අම්ශ අතර තියන ශුද්‍ර අවකාශ තුළ පස් අම්සු අතර තියෙන ශුද්‍ර අවකාශ තුළ කේෂාකර්ශණ බලඒවගේම ආශක්ත බල අසමාන අනුව අතර ඇතිවන බල. ක මේ පසේ අසමාන අනු ජල අනු සහ පස්සම්සු ආශක්ද බල ආදයේ නිසා ගුරුත්ත බලයට එරහිව ජලය රඳවා තබාගන්න පුළුවන් පුතේ කාටද පස්සම්ශුල්ට පසක් ජලයින් සම්තෘප් අවස්ථාව කියළගේ බොහම අපි මේ පස් අංශු අතරතියන අවකාශ ජලයිෙන් පිරිලතින අවස්ථාවක් අපිට කියන්න පුළුව හරි අපි බලමට ට රූපයක් ඇදලා රප ඇඳල වැඩි තහවුරු කරගම් මෙන්නදුවිය පපුති අපි අඳනවා පස්ආම්චු ර පස් අම්ශටිකක් අනවා පස් අම්ෂටිකක් මතුපි ස්ත්‍රේති පස් අම්ශටිකක් ඇදුති ප අම්ශටිකක් අඳවා දැ පසක් ජලෙන් සම්තෘප්ත වෙලා යෙන අවස්ථාවක් එකන්නේ වර්ෂාවකින් පස්සේ නැත්තන් ජල සම්පාදනින් පස්සේ පසට ජලක් ලැබන්න පපුති එක්ක වහින්න ෝනි වර්ශාපතනය ජලය ලැබෙනෝ එමනට තැන් පස ජල සම්පාදනය කරන්නවන පති. මෙිනි මේ වර්ෂාපතනයකින් සහ ජල සම්පාදනයකින් පස්සෙදිය පති මේ පස් අංශුව අතරතියන අවකාශ ජලයෙන් පිරිෙනවා පති. පස් අංශුව අතරතියන අවකාශ හිස්තැන් ජලයෙන් පිරිෙනවා. පස් අංසුව අතර තින චුද්‍ර අවකාශ නේදපති මේ පස් අංශුව අතරතියන අවකාශ මෙට මේවිදිට ජලයන් පිරිනෝ පති අවකකාශ හිස්තැන් ජලයිෙන් පිරිනෙන ප අන්සුව අතර තියෙන අවකාශ ජලීන් පිරවට පස දුව පපුති අපි කියනවා මොකදද පසක් ජලීන් සම්තෘප්තයි කියලා පසක් ජලීන් සම්තෘප්තයි සොයිල් සැචුරේට කියන පති පසක් ජලීන් සම්තෘප්තයි කියලා කියන මේ පස් අසුව අතර ජලී රැදිිල තිපුති මේකට අපි කියනවා සම්තෘප්තය අවස්ථාව මේ වෙලාව පස්දෑම් සීයක් ඇතුලේ ජලමිල්ලීටර හතලිහක් විතර තියු. ජමිල්ලර හතලියක් විතර ති මෙන්න මේ සම්තෘප අවස්ථාව පසේ උපරිම කේෂාකර්ෂණහා ජලාකර්ශෂන ජල ප්‍රමාණයක් තියෙන අවස්ථාවතමබති සොයිල් සැචුරේට පසකට වර්ෂාපතනයකින් පස්සේ එමනැත් අම්බතේ ජල සම්පාදනයකින් පස්සේ සක් ජලයිෙන් සම්තෘප්තයි කියලා කියන්නේ ඒ පසේ තියන අවකාශ සම්පූර්ණිම ජලයෙන් පිරිලා හිස්තැන් ඔක්කම ජලයෙන් පිරිලා. හොඳයි දපති මෙන්න මේ අවස්ථාව තමයි සම්තෘප්ත අවස්ථාව පසක් ජලයින් සම්තෘප්ත වෙලා තියෙන අවස්ථාව සයි සොයිල් සැචුරේට එනම් මේ අවස්ථාවේදී මේ පස උපරිම කේෂාකර්ශණ හා ජලාකර්ශන ජල ප්‍රමාණයක් තියෙන කොති එම් මේ සම්තෘප්ත අවස්ථයි පස්ග්‍රෑම් ස එක න ජල ප්‍රමාණ ත්තොත් ප්‍රති මිල සියයක් විත ප්‍රමාණයක්ති එන මේ පසේ ජලය රඳවල තවාගැනීමට හැකයාාවක්තින පති කේෂාකර්ශණ බල සංශක්ත බල මගින් පති පස් අංශ අතර ජලය රඳවා තබාගනීම හැකයාවක් තින එනම් අපේ දෙවනි කරුණු තවරුණා මොකද පති ජලය ගබඩා කරලා තියාගන්න පුළුවන් ජලේ ගබඩා කර තියගන්න පුුව අපි කලේකට වනත් පපුති කලයක්ට අපි එකක් ලගින් තිබබහ මොකද වෙන්නේ ැපික්ලග තිබපතිය නිකංහිට අමකුත්ති ටැප්ි ඇයට පස්සේ මේ කලේ ජලයෙන් පිරිෙනවා. සම්පූර්යම හිස්තයන් අවකාශ කලේ ජලයන් පිරවට පස්සේ වැඩිපුරතින ජලය මොකදරන්න පතිේ කටින් වැෑසීම සිද්ධ වෙනවා ඒවාගේ පසත් ජලී සම්චපතුනාට පසෙල වැඩිපුරතින ජලපතති පස් අංශවාතරින් පහලට වෑසීම සහ ගැඹුරු වැෑසීම සිද්ධ වෙනවා. මේ වැෑස්සීම සහ ගැඹුරු වෑසීම සිද්ධ වෙලාපති වැෑසීම සහ ගැඹුරු වැස්සීම සිද්ධ වෙලා දුව පපුති ංගේ කැඳල පෙන්න්න නඟගොලන්ට දැන් පසක් සම්තෘප්තෙලා තියෙන වෙලාවෙේ පස් අම්ශ අතර තියෙන අවකාශක්කම ජලයෙන් පෙරල තියන්නේෙ පුතේ ඊට පස්සපත දරුවනේ මේ වැඩිපුර තියන ජලය ඊට පස්ස මේ වැඩිපුර තියන ජලය දපුත මේ පස් අංශු අතරීෙන් බලන්නම අපට ම මේ පතර පටොඩක් ඇදලර ලියම තවදුරටත් වෑසෙන පත තවදුරටත්වැෑස්සෙනවා තවදුරුටත් වැෑසෙනවා අපි ඒ එකට කියනවා ගැඹුරුසීම ගැබුරු වවැෑසීම ඒ ගැම්ඹුරු වැෑස්සීම සිද්ධ වෙන අදරුවනේ ඒ ගැඹුරු වෑසීම සිද්ධ වෙන අදරුවනේ ගැඹුරු වෑසීම සිද්ධ වෙන අදරුවන කවුරු දක්වාමද මවපාශානය දක්වාම. එය කළු ගල්ලිස්තරී නැත්තන් අපාර ගම්මි පාශානත මවපාශානය. එතනින් එහාට ගමන් කරඩිට දෙ නැහැ ගමන් කරන්න අවස්ථාවඩුවයි අවස්ථාව නැහැ මේ පහලින් අය හම්බිනම ගමණ කනේ ගැුරු වැෑසීම සිදධ වෙන බලන ජල වැස්සි නො ඒවගේම තවතුරටත් ගැඹුරු වැෑසීම සිදධනවා එකට ගැඹුරු වැස්සීමක නබති හම්බිෙන කන්ද මවපානයේ දක්වා මේේ ක කියියාව සිදුවන කළුගල් ලස්තරයක් ම්බි කකම මේ සිදුවීම සිදුව මේ මව්පානයේ නැත්තන්දුවේ පුතති මේ කළුගල් ලිස්තර කියෙනෙ කෙනා අපාරගම්මි පාශාන ස්තරයක් අපාරගම්මය කියන්නේ එතනින් එහට ජලයට ගමන් කරන අවස්ථාවක් ඉඩක් නැහැ එහෙනම් මව්පාශානයේ මත ඊට ඉහලින් මේ ජලය අපි ජලය වෙනත් පාටකින් ඇඳග මුදුවපති මව්පාශානයේ මත ඊට ඉහලින් මේ ජලය තැම්පත්වෙන අදිය ප මවපාශානය මත ඊට ඉහලින් මින්ඩජමී ජලය අර වේසීමන ජලය තැම්පත්වෙන පති මිනි මව්පාශානීට ඉහලින් ර ඊට ඉහලින් තැම්පත්වන ජලීට තම පොති අපි කියන්නේ කවද භූගත ජලේය. ූගත ජය ෝ ඔන්න පති සමස්ත ක්‍රියාවලියයි තියෙනවා ර ලගේ ලැබෙනකොට ර්ශාපතනයෙන් හෝ එමන තන් ජල සම්බාධනයින් පසර ජලය ලැබෙනකොට පසජලයෙන් සම්පෘත්ත වෙනවා එකන පසේතින අවකා ශක්කම ජලයෙන් පිරෙනවා. වැඩි පුරතින ජලයපති වැසීම සහ ගැබුරු වැෑසීම සිද්ධ වෙනවා. වැඩි පුරතින ජලයේ වෑසීම මහා ගැබුරු වැෑසීම සිද්ධයෙනවා මි ගැඹුරු වැසීම මවපාශානයේ දක්වාම අපි මේයා අනම් කරුණනේද මවපාශානී කියලා. ගැඹුරු ඇස්සීම මව්පාශානයේ දක්වාම සිද්ධ වුවා පපුති න කළුගල්ල ස්වරයක් කම්බින කම්ම යනවා.ඒ මව්පාශානයේ අපරගම්ි පාශාන ස්තරයක් එතන හට ජලගට ගන් කරඩයක්ක්නේ මව පාන මත ඊ ඉහලින් තැන් පත් වන ජලිගත පති අප බූගත ජල න ග ් කියල කියන්න ලෝකේ වැඩිපුරම පාන ලවශයෙන් භූගත ජලයපති භාවිතා කරන්න එත ූගත ජ මතුපිට ඉහලට එන අවස්ථාවවිදියට පුති අපිට පුළුවන් කතා කරන්න උල්පත් මගින් උල් පත්ඒවගේ නද ල්පත් මගින් ලිං මගින් ඒවගේම අපිකෙනවා ගීසරයක් ගීසරයක් කියලා කියන්නේ පති සහර තැංගල පොවන් ඉහලට ජලයේ විදිනවා. පොවන් එහලට ජලයේ විදින අවස්ථාවක් අපි කෙනවා ගීසරයක් කියලා. මේ භූගත ජලය උල්පත් මගින් වගේ ලිං මගින් අපිට මතුපිටට ජලයගන්න පුළුවන් විශේෂම ජල සංචායක නැත්තන් ජලදර කියලා කියන්න පුල මේ පොළව මතුපිට යටට පොළොව මතුපිටට යයටින් පිහිටලා තියෙන ජලයින් සමන්විත. ජලයයින් සමන්විත පාරගම්මි පාශානස්තරකට තමයි ති අපි ජලදරයක් කියලා කියන්න ජලදරකන අප දරි දගෙනවවා ඉදිරි පාඩන්ගලද මෙතති ම මතක් වුණ ලදරයක් ගෙන ොන කියන්න ජලදරයක් කියලා කියන්නේ දරුවනේ මේ පොළොව මත් පොළොව ම පොලොව මතුපිට ස්තරීම මතුපිට. පොළොව මතුපිට යටන් පොළොව මතුපිටට යටින් පොව මතුපිට යටන් ජලය එක් ැස්වන ජලය එකතුවන පාරගම්මි පාශානස්තරයක් තමයි ති. පටල ගණඩි පාර අර අතන යට මවපාශනය මේකයි පටලගඩිබෑ ජලදරයක් නැත්තන් ජල සංචායකයක් කියලකන දවී පුති පොළව මතුපිටට යටින් ජලය එක් ැස්වන පාරගම්මි පාශානස්තරයක්. අපි ජලදරයක් තුළට ඉදි කරන ලිඳකට පුතේ ජලදරීෙන් පහසුවෙන් ජලය සපේන. ජලදරයක් තුළට අප ඉදිකරන කන්න ලඳකි ලඳකට ජලදරයක් තුළට ඉදි කරන ලිඳකට ජලදරීන් පහසුවෙන් ජලය සපේන. ජලදර නැත්තන් ජල සංචායක ගැන අපි ඉගෙන ගන්නවා අදපත්තිේ ආටිසියානු ජලදර ආටිසියානු නොවන ජලදරඒවගේම අපි කතාගන්නා උල්ලගි ජලදර අර්ධ සීමාාව වූ ජලදර ගෙනන පීදිරියයේදී කතාගවා ජලදර සබන්ධු මංහිතනි පැදිලිය ඔබට එහන්ද පපුති අපි කිව්වේ ජලයේ ගබඩා කර තබා ගැනීමට වැදගත්තෙනවා කියලා රයිට් එක පැහැදිලි කලා රයිට් අපි අනු වයිළඟ කොටස තුන්විින්කා නිදගත් ජලේ තුන් එනි වැදගත්කම පසේ තුන් එනි වැදගත්කවම පති පසේ තුන් එනි වැදගත්වම. කෞද ජලයේ පිරිපහදු කිරීමට ශා මරු කතාලක්නේ ජලයේ පිරිපහදු කරනවාවලු කෞද පසට පුළුවන්ලු ජලයේ පිරිපහදදු කරන්න. පස පුළවලු ජලය පිරි පහදු කරන විශේෂම පසේතියන පහන්සු කනිජාකාරයක් විදිට පි ගන්න පුළන් පසේතියන කනිජාකාරයයක් පාථමික කනිජාකාරයදට අපි වැලි රොන්මානයක ඇද ජතික කනනිජාකාරය දෙඩ අපි රොන් මැටි හඳුන්වුවන් වො ි මැටිගත්තාහම්පුතේ. පසක රසානික ලක්ෂණි කෙර වැදගත්තෙන්නේ මැට ස්පටිකරූපයේ දැලිසා කාරවියහයක් තියෙනවා මැටිවලට මැටි අංශටා තියෙන ආරෝපනය රියි මැටි අම්ශුවටා රින ආරෝපණයක් තිෙන් ඒවගේ මේ රින ආරෝපණයක් මිසා පසේ තියන ධන ආරෝපිත ශාකපෝෂක මේ මැටි අම්ශ වටා අධිශෝෂනී වෙලාතියන. ි ගලු යයින හෝමාර කරගන්න පුලුව. අප ඒකට කියනවා පසේ කැටයි හුවමාර දරිතාාවය කියල. එක පාසු ලක්ෂණයටදේ ඉදිරිීද ගෙනගන්නවා. විශේෂෙන් කියන් ඕනේ තවත් පසේ ලක්ෂණයක් තමයි පස්සට එකතුවන විෂ අයින අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.ඒක නිසාම මේ පාන්සු ජලයට විෂද්‍රවවියකට නොවීම සහ බෝගවලට හනිවෙනය විශ සහිත ද්‍රවිය පෙරීමක් සිද්ධ වෙනවාපුතේ විශේෂෙන්ම විෂයින අවශෝෂය හැකියාවක්තියෙනවා මටි අම්ෂෝල්ට පසේතියෙන් එන ඒ එක. නිසා අපි කියනවා ජලය පිරි පහදු කරන්න පුළොුවන් කියලා පසේ වැදගත්කමක් තමයි ජලය පිරිපහදු කරන්න ඒ ඇන්නේ පසේ පවතින මැටි අම්ශිවලට බැරලෝහ හා කෞද පුතේ බැර ලෝහ කියන්නේ කෞද දුවේ පුතේ බැරලෝහ නැතං හවවි මටල්ලස් කියන්නේ මෙන්න මේ ගොල්ල පුතේ මකරි රසදිය එජ මකරිසිඩ කැඩ්මියම් ඒවගේම පිබ ලෙඩ් ඊයම් කියන්නේ ආසනික් වගේ කට්ටිය පුතේ ඒස් ආසනික එජ මර්කරි රස්ස දමයාඩ කියන කැඩ්මියම් ලඩි ලෙඩ් ආසනික් වයිකට මෙෙන්න්න මේගොලො බැර ලෝහොපුති මේ පසේ තියන මැටි අම්ශෝලට හැකිආාවක් තියෙනවා අපපුතේ බැරලෝහා බොහෝ කැටායන බැඳ තබාගන්නවා මංරකීව කැටායින ශෝෂණ ධාරිතාවේ වැඩිවඩ හේතුවක් කිය චුට්ටක එකකත් අපි බලමුද මේ මටියම්ශෂට එම දෙයක්ක් වෙන්නේ කොමද කියලා අපි බලමු මෙන්නදව පතේ මටි අම් ෂටික් මන්දින්නංකු ටෂටික් අඳන්නක මැටි අම්ෂටිකක් අඳන්න මෙන්න මේ මැටි අම්ශ වටා තියන මැටි අම්ශට මෙන්න මේ මැටි අම්ශ වටා තියන ආරෝපන මැටි අම්ශ වටා තියන ආරෝපනය රින ආරෝපිතයි මැටි අම්ශු රිනලස් ආරෝපිතයි මැටි අම්ෂ වටා තියන ආරෝපන රිණයි ाइ් මැටි අම්ශි වටා තියන ආරූපනය රිණයි. මට රිනලෙස ආරෝපිතයි. ඉතිංමින්න මේ රිනලෙස ආරෝපිත මැටි අම්ශි වටා දරුවන දනලෙස ආරෝපිත අපි එක විනත් දනගත් දහම පියාවිනත් පාටකින් අඳම දරුවන ි බල මේ රින ලෙස ආරෝපිත මැටි අම්ශි වටා දන ලෙස ආරෝපිත ශාක පෝෂක අධිශෝෂණය වෙලා තියෙනවා. මොකද රනායි ධනය කියන ප්‍රතිවරුද්ධා රෝපණමි දරුවුණනි ප්‍රතිවරුද්ධා රෝපන අතර තියෙන්නේ ආකර්ශණයක් ප්‍රතිවරද්ධාරෝපන අතර තියන්නේ ආකර්ශනය කෞද මේ කට්ටියේ ශාක පෝෂක විදියට අපිට මැග්මියසියම් දෙක දනයින කැල්සිියම් දෙකදනයින් පොටසියම් ධනයනකටිය අපට හදුුන්න පුළ. එහෙනම් මැටි අම්ශ වටා තියෙන ආරෝපනයේ රිනයි මැටි පෘෂ්ටයටා තින රෝපනයේ රිනාරෝපණයක් රින ආරෝපිත මැටි අම්ශ වටා මෙන්න මේ ධන ආරෝපිත ශාකපෝෂක අධිශෝෂනී වෙලාතියෙනු එකටිෙන කැටා ඇනුහෝ මාරුදධාරිතාවය කියලා ඉතින් අවශ්‍ය විටක මේ ගොල්ලට මේ අයන හුවමාරු කරගන්න පුළුවන්කමක් තියෙනවා එනම් කෞද මේ පසේ පෞතන මැටි අම්ශුවලට බැරලෝග ලෝහ ගත්තා මේ ගොල්ලුගේ ආරෝපනයේ දනයි. බැරලෝහ හා බොහෝ කැටායින බැඳ තබාගන්නා නිසා. බෝ කැටායින බැඳ තබා ගන්නා නිසා. ඒ තුළින් ගලන ජලය පිරිසුදවේ එනම් මැටි අම්ශුවට ආරෝපනයේ රිණයි මටිපුෂ්ටිවටා තියෙන ඒ ගොලට හැකියාවක් තියෙනවා. මේ මැටි අම්ශුවලට හැකියාවක්තිෙනවා බැරලෝහ මකරි කැඩ්මියම් ලෙඩ් ආසනික් වගේ. වගේම ගොඩා කැටායින. බැඳල තියාගඩ අවෝෂනය කරය අසර අධිශෝෂණය කරලා තියාගන්න මොකද රිනයි ධනයි අතර තියන ආකර්ෂණයක්. රිනයි ධනයි අතරතිය ආකර්ශණයක් එනම් අධිශෝෂණය කරල තියාගන්න අදුවේ පුතේ ඒ නිසා ඒ තුළින් ගලන ජලය පිල් සුදුවෙන ජලය අඩංග විශ ද්‍රව්වී විසරසායනික ද්‍රව්ියය බැරලෝහ වගේ දේවල් රදෝල තියාගන්නවා එකින් ජලය පිල්ට වෙවා ජලය පෙරීමට ලක් එ එනම් භූගත ජලයේ දූෂණයවීම වලකිනව අනේදුවපුතේ එනම් ඉතාම වැදගත්ම කරුණක් විදිට අපිට එකත් හඳුන්න්න පුළුවන් ජලය පිරි පහදු කිරීම එන එක හැඳින්වීම කෙටියෙන් හැඳින් නිීමත් මං හිතන්නේ පැහැදිලි ඔබටක ලියයාගන්න පුළුවන් කිිස් ප්‍ර්නයක් ැහැ ැටලක් නැ හොඳේ ි බලම ඊළඟ ලක්ෂණටයන් තවත් ලක්ෂණයක් බලො මෙන්න පෝෂක ගබඩා කර තබා ගැනීම පසට පුළුවල්ලු පෝෂික ද්‍රවයේ ගබඩනා කරලා තියාගන්න. බලමක මොකක්ද කියලා. පසට යොදන කැටායින පෝෂක මැටියම් ශල්ට අධි ශෝෂන ව රයි යි ග පොට් මේ බලන්න ගු. පසට යුදධන පෝෂක ම බලන්න මැ ම් දෙ නායින කැල්සි යම් දෙක නෑන පොට සියම් ායින මේ අපිකන මේ කැටයි චක් පෝෂක. මේ දන ර දර පුති මේ මැටිය ආරෝපනේ රිනයි මේ රිනයි නාන අතරතියන ආකර්ශෂණයක්නේ ගොල ආකාර්ශණය වන නයි නයිට තපො ඒගුල්ල කැමතින ඒගුල් අතර ර්ශණයක් තියෙන. ඒවගේම සමාන ආරෝපන අතරතියනෙ දුියපතේ සමාන ආරෝපන අතරතියන විකර්ශණයක් සමානකටේ කැමතින කට නප බෑපිට ගොල තින පපයවා කියල සමමාන ආරෝපන අතර විකර්ශණයක්තියෙනේ ඒකන දනයි දනයි අතරත් විකර්ශණයක් තියන රයි වෙන අතරත් විකාශනයක් තියන නමුත් ප්‍රති ුදාරප ප්‍රති රද්කටේ කැමතිේට කල්ල ගේ ක් කොම. ද විට කොහමද කියල විතරටයක් අහන්න වගේ කිට්ට වන නොදරන්නද දෙන්නෙක් ප්‍රතිවරුද්ධ දෙන්නෙක්න හරිට ගෑැල්ලමයි පිරිමණ බයි වගේ ප්‍රති විරුද්ධාරෝපන ප්‍රතිවරුද්ධ කටියේ විුද්ධ ලංගික කට්ටිය ගොල්ල අතර ආකර්ශණනයක් තියෙන්නේ. ඒ වගේ මයි ධනා ඉරිණයි අතර ආකර්ශණයක් තියනෙ දියපුතේ ඒ නිසා මේ අපිට කියනවා විශේෂයෙන්ම ආකර්ශණයක් තියන්නේෙ ධනඉරණයි ඇතර යිට් එන ඒ කරනු මෙ මතනන්ම පැදි කරන්න පුලන් ඉල්ලග කරමත් දපු. පැහැදිලිකිරීම පැහැදිලි යබිට පෝෂක ගබඩා කර තබාගැීමට වැදගත්වයෙනවා එහිනම් එක හඳන්වනි කොහොම දබි. ශාකව පෝෂික ගඩා කරලා තියන දායකනක හඳන් අනිකොම දබි. පසට යොදන කැටායයින පසට යොදන කැටායින පෝෂ කැටායන පෝෂ, කැටායන පෝෂක, ධනායන පෝෂක, මැටි අම්ශුවලට අධිශෝෂණය වෙනවා. ඒකට හේතුවතමා මෙන්න මැටි පෂ්ට වටාතිය ආරෝපණයේ රිනයි ශාංක පෝෂක, කැටායන ආරෝපනයේ දනයි. ගරෙන ආරෝපිත මේ මැටි අම්ශුවට ධන ආරෝපිත ශාක පෝෂක කැටායින අධිශෝෂණය වෙලා තියෙනවා. අධිශෝෂණය වෙලා තියෙනවා. එකයි කියන්නේ. පසට යොදන කැටායින පෝෂක කොහට යොදනද පසට යොදන කැටායන පෝෂික දරුවනේ මැටි අම්ශුවලට අධිශෝෂණය වී මැටි අම්ශුවලට අධිශෝෂණය වෙලා එයා ශාකයට අවශ්‍යවිට ලබාගණ්ඩ පුළුවන් අයුරින් තියෙනවා අවශ්‍ය විට කයන හුව මාරු කරගන්න. ාකට අවශ්‍ය විටක ලබාගන්න පුළුවන් විදියට මැටිියම්ශෝලට අධිශශෝෂණය වෙලා තියනවා. එහෙන අ දරුවනේ අපිට කියන්න පුළුවන් පෝෂක ගබඩා කර තබා ගන්නවා කියලා පසු. උදදාහරණයඇතමයි දීපපුතැි කතා කරේ කවු්ද කැටායන හුවෝමාරු ධාරිතාවය. එක තමයි අරරූපයක් ඇදලා පැහැදිලිකරේ. කැටායනුොහෝමාරු ධාරිතාවේ. හොඳයි දපති අපි ල්ළංඟ ලක්ෂණි ය.මි ක්ෂණ. තුයි වායි ගෝලියය විකරණී කරන ඔබෝ කළියලා එක විශර කරන තුන්න්න බැහැ අනි වාරයෙන් උප රා ප්‍රශිකද වැදගත්කමක් විදියට පෘතුයි වායගෝලය විකරණීරය කෙල බලිෝත්. ඔබ වැදගත්කමක් වි පෘතුයි වායි ගෝලිය විරණ කරණය කැලේ දයි පපුතේ පෘතුයි වායි ගෝල විකරණී කරණය කරම. තමත්ම වැදගත් ලක්ෂණැමි පසේ වැදගත්කම්. පසේ ඊළඟ අතිශය වැදගත් වැදගත්කමක් විර දයිපුතේ හඳුන්න පුළුවන්. පෘතුවි වායුගෝලය විකරණී කරණය ව වැදගත්ව පෘතුවිවායගුලයේ විකරණී කරනේ මොකද මේ විකරණී කරණය කියනවා කියන්නේ පසේ තියන ශුද්‍රජීවීන් මගින් පසේ ඉන්න ශුද්‍රජීවීන් මගගේින් අපි දන්නවා පසේ ශුද්‍රජීවින්ු. බැක්ටීරයා දිලීර් පෝටොක්ිස්ටාව පොටෝසෝාවන් ඉතින් පස ුද්‍රජී ැ පවිසට නොපිෙන කට්. බින්ද දශ ක ඩ අඩු කට්ටි. ඉති මේ පසේන්න ුද්‍රජීන් මගින් මොකද කරන්න දරනේ කාබනිික ද්‍රවවිය ෝජනය කරන. කාබනිික ද්‍රවවිය කියන ුද්‍රරජීවින්ගේ ශක්ති ්‍රබවය. ඒගල්ල කාබනික ද්‍රවියේ ියෝජනය කරල කාබනිික ද්‍රව්වේ දරහපත් කරලා මොකද කරන්නේ මේ විියෝජනය කරනකොට 2 න ං බ ක් යි් දියට වා ග ල බා න පත් න . ප්‍රති ්‍ර ාවල. ජීරණය කරන ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදිට වයිගෝලයට CEෝ2 එකතු කරන්නවා. Cෝ2 ලෙස වයිගෝලයට ලබාදීම නයි ප්‍රජන් තිරන බැක්ටීරියනවා. පසේ නයිටත්‍රජන් තිරකරන බැක්ටීරියා මගින් වයිගෝලය නයිට ප්‍රජන් කොහැරද පසට ලබාදීම ආදී ක්‍රියාවලි නිසා වයිගෝලය විකරණී කරණය වෙනවා. වයිගෝලේ විකරණී කරණය වන. අගෙ තරරි පැහැදිරී පසේ ඉන්න ශුද්්‍රජයවීන් මගින් ද පති පාම්ෂු කාබනිික ද්‍රවිය වියෝජනය කරන කාබනික ද්‍රාවිය තමයි පසේ තියෙන පෝෂක ගබඩාවනත්තාම්ෂ පෝෂක සංචිතය පෝෂණ පෝෂික ද්‍රාවල සංචිතයක් තමයි කාබනික ද්‍රාවීකය සුද්‍රජීෙන් වගගේ ඒ වගේ මුල්ද්‍රාවී බවට කන ජලවන බවට බිදිෙලීම සිද්ධ කරන. පෝෂක බවට ිෙහලීම සිද්ධකරන. මෙනිම මේ ක්‍රියාවලයේදදි පෝෂක බවට ිහෙල්න ක්‍රියාවලේදී වයි ගොලට CO2 වගොලට කාබඩක්සයි් එක තිෙනවා එයට අමතරුවව ලබාදී වගේ නයිට ප්‍රජන් තිරන බැක්ටේරයා මගින් පපුතේ පසේන නයිට ප්‍රජන් තිරකරන බැක්ටේරිය මගේ මොදරන්න ඒගොල්ලො වායිගෝලීියය නයිට ප්‍රජ වයිගෝලියය නයිට ප්‍රජෙන් පසට ලබාදීම වයිගෝලි නෛට ප්‍රජන ගොළු පසට ලබාදීම ආදී ක්‍රියාවලි නිසා අන්නවායුගෝලිය විකරණී කරණය වෙනවා. වයිගෝලය විකරණී කරණය වෙනවා. රයිට් හොඳයි ද පෘත්තිය අපිියම ඉදිරිීට ලක්ෂණය කතාරප. හරි ඒවගේම පස වැදගත්වනවා අදරුවනේ පාම් සුජීවීන්ගේ පැවත්මට. කෞද පාන්සු ජීවින් කලා පාඩම පටන් ගදධමගොල්ලුණන කියලා ගත්තා කියල දුන්න අප ගෙන ඉවරයි මෙකට දන්නවා රයි පන්ස ජීවින් ක ො ටක් ගල වැඩටලියන්න පුුවන් කවද පසවාසස්ථානය කරගත් ඕනෑම ජීවික් අපි පාසු ජීවික් ක හඳන්න පන්ස ජිවින්. අපිනම් මහා ජීවින් ශරීර පල්ලනු එගොළු වර්ගී කරණය කර මහා ජීවින්, මජ්ජාජීවින් සහශුද්‍රජීවින් මජාජීවින් මැදර දැම්ම දරුවන මහා ජීවින් සහ ශුද්‍රජීවින් අතර අතර මැදි ජීවිී කාණඩයක් විදිට අපි කතාර. මජ්ජාජීවින් එගුගේ ශරීර පලපි කිවේ මිලිමිට බිඳුදශ දෙකත් මිලිමී දෙකත් අතර කට්ටිය. මයිටාවන් වගේ කට්ටේ ඉස්ස රටගොල ගැෙන වැඩිපුර ගෙන ගන්නවා. එහනම් දරුවනේ පාන්සු ජීවින්ගේ පැවත්මට පස වැදගත්යෙන. විතරක් ියල දදි බැදගත්ම විරක් කියල මද ඒ රජාන ප්‍රශ්ිකද රල් දෙ ගත්න විස්ත කරන්න ඕන්නේ හන අප ඒක විස්තර කරනවා පාම්සු ජීවීන්ට වාසස්ථාන සැපීම මගේ නවාත ැනක් වෙනවා පාන්සු ජීීන්ට වාසස්ථානයක් වෙනවා පස පස වාසස්ථානය කරගත් ජීවවින් තමයි පාන්සු ජීවින්ට එහන දරුවනේ පාන්සු ජීවිීන්ට වාසස්ථාන සැපීම සහ ශක්ති ප්‍රබභවේලෙසේ පාන්සු ජීවවිට මොනව වද ලබාදෙන් කාබනිි දරාව. බනික ද්‍රාවීක කියන කවුද. දිරාපත්වමින් පවතිනය ශාකහා සත්ව කොටස් සහ ශුද්‍රජීවීන්ගේ ශ්‍රාවයන් කාබනික ද්‍රගුල අඩංගුයි, දිරාපත්වමින් පවතින ශාකහා සත්ව කොටස් දිරාපත්වවිින් පවතින ශකහා සත්වොටස් සහ දිරාපත්වමින් පවතින ශාක සත්ව කොටස් සහ ශුද්‍රජීවින්ගේ ශ්‍රාාවයන් තමයි දරුණේ කාබනිික ද්‍රාවී කෙල පිහඳදුුන්නන්. ඒ කාබනිික ද්‍රව අතර විවිධ මට්ටම ජර්න තත්වෝ තින කාබික ද්‍රව්‍ය තින අලුතෙන්ම පසට එක තු ච් කාබනිි ද්‍රවීතියනවා. අරදලෙස ජීර්මය කාබනික ද්‍රවීතියන සම්පූර්ණෙම ජීර්ණ වෙච්ච බනික ද්‍රාවීතියෙන. රයිට් එහෙන අ දරුවනේ මේ පාන්සු ජීවීන්ට වාසස්ථාන සැපීම සහ ශක්ති ප්‍රභවේලිස. පාන්සු ජීවීන්ගේ ශක්ති ප්‍රභවේලෙස ඔවුන්ට අවශ්‍ය කාබනිික ද්‍රව්වීටික ලබා දෙන්නේ පසව. වාසස්ථානයක් හදලදින වගේම. ගුල්ලුට අශ්‍ය ශක්ති ප්‍රභවේ හදල දෙන කාබනිික දරව්විය ශුද්‍රජීවීන්ට ලබා දෙන්නෙත් පසින් මංහිතනි පැහැදිලි ඒ පැහැදිරිකිරීම ගොලු කියන්න ඕනේ පාන්සු ජීවිවන්ගේ පැත්මට කියලා පාන්සු ජීවින්ට වාසස්ථාන සැපීම නවාතැන සැපීම සහ ශක්ති ප්‍රභවීලෙස කාබනික ද්‍රෞ්විය ලබාදීම හොඳ දුවේ පුතේ අපි ඔබත්ක කතා කරේ පස හැඳින්වීම කරාවට අපිට මේ කොටසවෙන්නේ ඒකගේ පලවිි කොටසවෙන්නේ පාන්සු ලක්ෂණ සම්බන්ධින්දීපති ඉතින් ඊට පෙර අපපි පසක්්‍යන්න අර්ථදැක්වීමම් සිදු කරලා පස අර්ථ දැක්වීම කල පසේ වෙදගත්කම් පිළිබඳවයි ඔබත්තේ ක සාකචා කලේ හොඳ ද පති අප ඊළක කොටසින් බලාපොත්වන ත්ත කතාා කරන්න මේ පාන්සු ලක්‍ෂණ වර්ගය කර්මය කරලාඒ ලක්‍ෂණ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තිෙනවා අපි ඊළක කොටසින් ඔබත්තෙක් හමුවේෙනවා